අපි හිටියේ එහෙ නුවර හසලක. ඊට පස්සේ අප්පච්චිලාට එහෙම ඒ වික්ටෝරියාව යට වෙලා ඉඩම් හම්බුණා. ඊට පස්සේ අපි මෙහෙට ආවා. පොළොන්නරුවේ වැලිකන්දේ තමයි ජීවත් වෙන්නේ මම. මුස්ලිම් දෙමළ සිංහල ඒ ජාති තුනම ජීවත් වෙනවා. ගොවිතැන් කරා. ගොවිතැන් කරනකොට ඇත්තටම හරි අමාරුයි. කොටි කලබල දවස්වල මිනිස්සු අරයි යනවනේ අරන් ගිහිල්ලා කපනවා. කුඹුරු වල එහෙම ඉන්නකොට තේ බිබි ඉන්නකොටත් කපනවා. ගෙවල් වල ඉන්නකොටත් ලස්සන කෙල්ලෙක් දැක්කහම මේ කොටි කලබල දවස්වලත් ගෙනියනවා. ඕනි තරම් මිනිස්සු ඒ දවස්වල සිංහල කෙල්ලෝ දූෂණය කරා. කොටි අරන් ගිහිල්ලා උන් දූෂණය කරලා බෝතල් හිටන් ගහලා තිබුණා මේ ලිංගික ප්‍රදේශයට. අපි එක දවසක් රෑ එළි වෙනකන් වලක හිටියා. උන් අපේ කුඹුරු ළඟින් දුවනවා මේ. ඉතින් අපි හොමට ඔච්චෙක් ගහලා බලනකොට අම්මා එහෙම හිතුවා, ඉතින් මාව උස්සන්න තමයි එන්නේ කියලා. චූටි කපොල්ලක් තියෙන ඒ කපොල්ලෙන් බැලුවා කවුද මේ කියලා. බලනකොට තුවක්කු අරගෙන මුන් තමයි යන්නේ. ඉතින් ආමියකෙන් නන්නේ මේ ආමියකෙන් නම් මේ අපි කියලා කතා කරනවා. මෙයාලා එහෙම කතා කරන්නේ නැහනේ. ආව ගමන් ඇදලා ගත්තා කැපුවා. බේරිලා හිටිය ඉතින් වාසනාවකට බේරුණාද නැත්තම් මේ කොහොම බේරුණාද කියන එක නම් දන්නේ නැහැ. මහත්තයා කැමතුන් නෑ මෙහෙ කොටි ගහන දවස් වල ඉන්න. මට කියනවා කුඹුරු දාලා යන් මේ ගමට යන්, ගමේ ගිහිල්ලා කුලියක් කරලා ජීවත් වෙමු එහෙම කියලා. ඒ හිටි ගමන් මෙයා කොහොම හරි ටවුන් එකට එනවා කියලා ආවා. එතනින් පස්සේ ඉතින් ආගියතක් නෑ. හැමතැනටම කතා කළ බැලුවාට රිදියම් ගැහුවා. ඉතින් පොලිසිවලට කීවා. අද වෙනකවත් වෙච්ච දෙයක් දන්නේ නෑ. මරණ සහතිකයක්වත් නෑ. ඉති සමහර වෙලාවට කියනවා වැන්ද මුකාන්තවන්ට අරවා දෙනවා මේවා දෙනවා කියනවා. ඉතින් කිසිම දෙයක් මට නම් දීපු දෙයක් නෑ. පොලිසිවලට එහෙම කියාම නම්බර ඉල්ල ගන්නවා. ඒකල ඉවරේ ඉතින් කතා කරනවා, එනවා යනවා එහෙම කරනවා. ඉතින් උදව් කරන්නම් මේ අපි හොයමු නංගි එහෙම කියලා. ඉස්සෙල්ලා මම ඇත්තටම යාළුනේ මහත්ය නැතුණාට පස්සේ පොලිසිය කෙනෙක් එක්ක. එයා කිව්ව ඇත්තටම මම බඳිනවා කියලා. ඊට පස්සේ තමයි මම ඉතින් අවුරුද්දක් විතර මේ සම්බන්ධකම් පවත්වලා. එතකොට ළමයි ඉතින් පොඩි මේ ගෙදර ආවා ගියා. අර ගමේ මිනිස්සුන්ට දැනෙන්නේ නැති වෙන්න තමයි එයා ගෙදෙට්ට එහෙම එන්නේ. බලපුවාම බැඳලා මේ දුවලා දෙන්නේද පුතාලා දෙන්නේද කොහෙද තියෙනවා. ඒවලේ මම අන්නතර කරා. ඊට පස්සේ බොරු කරන්න ඕනේ නැහනේ. කඩවල වල කට්ටිය එහෙම බඩු එහෙම දෙනවා. ඉතින් මම ඇත්තට මේ දවස්වල දැනගෙන හිටියේ නෑ. ඉතින් මේ මහත්ය නැති නිසා තමයි මෙයාලා මේ උදව් කරන්නේ කියලා ඇත්තටම හිතාන හිටියේ. ඊට පස්සේ ඉතින් මෙහෙමයි අර හිටෙන්න මෙහෙටෙන්න කේකේ ඉතින් ඒවට නිකම්ම යොමු වුණා. ඉතින් මට සල්ලි නෑ. ඉතින් උදව් කරේ ඉතින් මේ නිකන් නෙමෙයි මේ වගේ බලාපොරොත්තු තියාගෙන තමයි. නිකන් ගෑනිකුන් උදව් කරන්නේ කවුරුත්. මට දැන් නම් හිතෙනවා මේ පිරිමි කියන්නේ ගෑනු කට්ටිය පහත් කරලම තමයි පිරිමි ගෑනුන්ගෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන අරගෙන තමයි අයින් කරන්නේ. මම ඇත්තටම ධෛර්යවන්තයි. මොකද මේ මගේ වැඩ මං හැම දෙයක්ම කරගන්නවා. මෙහෙ ගොඩක් කාන්තාව කුඹුරු කොටනවා. මේ මං විතරක් කුඹුරු කොටන කාන්තාවක් නෙමේ. ඇත්තටම කුඹුරු රකින්නේ රැට මම අනිවාර්යෙන් යන්න ඕනේ. දැන් ඇත්තට ගොඩක් දුරට මම මේ ජොබ් එකේ කෙරෙනවා අඩුයි. ෆෝන් එකෙන් ඔය විශ්වාසම කෙනෙක් කතා කරොත් ලීක් වෙන්න නැති වෙන්න තමයි යන්නේ. ඒත් ලොකුවට අතට අහු වෙලා නැහැ. අදටවත් කිසිම කෙනෙකුണ്ട്. ඒ කියන්නේ යන කට්ටියත් මයිත් එක්ක යන්නේ එක්ක පොලිසිය කට්ටිය එක්ක ආමියකේ කට්ටිය නිවාඩු යනකොට නැත්තම් මුදලාලිලා ඒ වගේ අයනේ. ඉතින් එයාලත් එයාලම බේරගන්න එපා. අපි බේරෙනවා වගේ මෙයාලත් බේරන්න එපා. එයාලගේත් පෞල් ජීවිත තියෙනවා. ලිංගික කාන්තාවක් කියපුවාම ඇත්තටම පිළිකුල් කරනවා. මම නම් හිතන්නේ ඒක මේ පිළිකුලක් කියලා. කාට හරි සේවයක් වෙනවනේ. දැන් මිනිස්සෙක් ආවහම ඒ මිනිස්සට ගෙදරින් ලැබෙන්නේ නැති දේ අපි හරි ලබලා දෙනවනේ. එතකොට ඒ මිනිස්සයා දවසක් හරි සතුටෙන් ජීවත් වෙනවනේ. ඒකත් ලොකු පිනක් ඉතින්. ඇත්තටම අපි කරන ලොකු උදව්වක් කියලා එහෙමත් හිතෙනවා ඉතින්. මම ඇත්තටම සතුටු වෙනවා. මම මේ ලොකු වැඩක් කරගත්තා කියලා. මගේ ළමයි දෙන්නට මම උගන්වුවා. ගේ හදාගත්තා. ගමේ වැදගත් විදිහට ඉන්නවා. මම දැන් ඇත්තටම ධෛර්යවන්තයි.